පහුගේ කාල වකවානුවේ බෙදුම්වාදී දෙමළ සංවිධානවල බලපෑම තුළ ඉන්දියාව විශේෂයෙන් අපිට ලංකාවට බලපෑම් කරලා හඳුන්වා දුන්නු 13 වෙනි සංශෝධනයේ මත ලංකාවේ පළාත් සභා ක්‍රමය ආරම්භ වෙලා ඒ හරහා රට බෙදුම්වාදයට තල්ලු වෙමින් පැවතුනා පවතිනවා. ඔබ දකින්නට ඇති පහුගියදා ඉන්දියාවේ සංචාරය කළ පත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා 13 ගැන සැලකිලිමත් වෙන්න කියලා. ඔබට මතක ඇති ඔය 13 ගැනම මෝදි අග්‍රාමාත්‍යවරයා ලංකාවට ඇවිල්ලා අපේ රටේ ජනාධිපති අගමැති දෙන්න දෙපැත්තේ තියාගෙන කරපු ප්‍රකාශයත් ඔය යාපනයේදී ගිහිල්ලත් යම් ප්‍රකාශයක් සිද්ධ කළ බව ඔබ දන්නවා. ඒ නිසා මේ ඉන්දියාව මෝදි ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කරන මතවාදයත් අදහසත් එවැගේම දෙමළ ඩයස්පෝරාව අදටත් ලෝකයේ දියුණු රටවල ඉඳගෙන සිදු කරනු ලබන හොල්මනුත් එවැගේම විග්නේශ්වරන් මාධ්‍ය නිවේදනයක්ම නිකුත් කරමින් යාපනයේ සිට කරනු ලබන මේ ප්‍රකාශත් අතර අන්තර් සම්බන්ධයක් තිබෙන බවත් අපි තේරුම් ගත යුතුයි. එහි අරමුණ කුමක්ද? විග්නේශ්වරන් මේ වෙනකොට මේ රට නිවී ඉදිරියට යන ගමනක් දකිනවා. ජාතිවාදයට ආගම් වාදයට මේ රටේ තවදුරටත් ඉඩකඩ නොසැලසෙන බව දන්නා මේ පාපතර පාපිෂ්ඨ බලවේගය මේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්ම සිද්ධ කළේ මේ රටේ සංහිඳියාව නිවීම විනාශ කිරීම සඳහා ගිනිකුරක් ගහලා දාන එකයි. එනිසා මේ විදිහේ පරපීඩන කාමයෙන් කටයුතු කරන විශේෂයෙන්ම අපි කියන්නේ නෑ විග්නේශ්වරන් අත්අඩංගුවට ගන්න කියලා. මොකද මානසික රෝගීන් අත්අඩංගුවට ගන්න එක සිරිතක් නෙමෙයි. අපි කල්පනා කරනවා විග්නේශ්වරන් කියන මේ මානසික රෝගියා පරපීඩන කාමියා ආණ්ඩුවේ මුදලින් නැවත සුවපත් කළ යුතු වෙනවා. සිය දහස් ගණනක් උතුරේ දකුණේ තරුණයන්ගේ ජීවිත විනාශ කරපු LTT සංවිධානයට යටින් ඉඳගෙන සහයෝගය දුන්න. එවැගේම දහස් ගණනක් දෙමළ සිංහල කාන්තාවන් වැන්දමුවන් බවට පත් කළ දහස් ගණනක් දරුවන්ට පියවරුන් අහිමි කළ මව්වරුන් අහිමි කළ මේ යුද්ධයට පොළඹවපු මේ පාපතර මේ මානසික රෝගීන්ට තවදුරටත් මේ සමාජය තුළ මේ සමාජයේ ගිනි තබමින් කටයුතු කරන්න ඉඩ දෙනවද කියන එක පිළිබඳව තීරණය කරන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම අපි වර්තමාන ආණ්ඩුවට කියනවා ඔබට සල්ලි නැත්තම් මේ වැඩේට අපි මුදල් හොයලා දෙන්නම්. මේ මිනිස්සයා පුනරුත්ථාපනය කළ යුතුයි. මේ මිනිස්සයාගේ මානසික රෝගයට ප්‍රතිකර්ම කළ යුතුයි. ඒක තමයි අපේ බෞද්ධ සංස්කෘතියේ තියෙන ලක්ෂණය. ඊළඟට මොහුගේ ප්‍රකාශය හරි බරපතලයි. මොහු කියනවා දැන් අපි දන්නවා ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් කියන එක ලෝකේ ඕනෑම කෙනෙක් පිළිගන්නව අමුතුවෙන් කවුරුත් කියන්න දෙයක් නැහැ. කවුරුත් කියනවා අහවලා සිංහල බෞද්ධ රටක් කියලා මේක කිව්වා. අහවලා මේක සිංහල බෞද්ධ රටක් කියලා පිළිගන්නව කවුරුත් පිළිගන්න ඕනේ නැහැ සිංහල බෞද්ධ රටක් කියන එක. ඊළඟට අපේ මේ සමහරුන්ගේ අදහසක් තියෙනවා මේක මේ බහු ජාතික බහු ආගමික රටක් කියලා. මම ඔබෙන් අහන්න කැමති මේ ලෝකේ බහු ජාතික නොවන රටකෝකද? මොන රටේද තවත් ජාතීන් නැතුව හුදෙකලාවම තනිවම එකම ජනවර්ගයක් එකම ආගමක් ජීවත් වෙන රටක් කොහෙවත් තියෙනවද? සෞදි අරාබියාවක් තියෙනවද? කොහෙවත් ඉන්දියාව හින්දු රටක් කියලා කියනවා. ඊළඟට සෞදි අරාබියාව මුස්ලිම් රටක් කියලා කියනවා. ඊළඟට අපි ගත්තොත් යුරෝපයේ බොහෝ රටවල් ඒ රටවල් මේ කතෝලික රටවල් කියලා කියනවා. ඒ නිසා බාහුල්‍යය පදනම් කර ගැනීම සහ
ඓතිහාසික උරුමය පදනම් කරගැනීම තුළයි රටක ඒ රට මොන ජාතියද මොන ආගමද කියලා කියන්නේ. එනිසා මේ සිංහල බෞද්ධ රටක් කියලා කියන්නේ ඓතිහාසික ශිෂ්ටාචාරගත උරුමය ඇති සිංහල බෞද්ධයන්ට නිසයි. හැබැයි විග්නේශ්වරන් කියන මේ මානසික රෝගියා සඳහන් කරන්නේ ලංකාවේ ඉතිහාසය, මහා වංශය පාලියෙන් ලියන ලද ඔහු එකට සඳහන් කරන වචනේ තමයි ප්‍රබන්ධයක් කියලා. පාලියෙන් ලියන ලද ප්‍රබන්ධයක් කියලා. ප්‍රබන්ධ කියන එකේ තේරුම රචනාව කියන එකයි. සත්‍ය වුණත් අසත්‍ය වුණත් රචනා කළ යුතුයි. එතකොට මේක තමයි සත්‍ය ප්‍රබන්ධයක්. මේක මිත්‍යා ප්‍රබන්ධයක් නෙමෙයි, මේ සත්‍ය ප්‍රබන්ධයක්. ප්‍රබන්ධ දෙවර්ගයයි, සත්‍ය ප්‍රබන්ධ සහ මිත්‍යා ප්‍රබන්ධ. ඔහුගේ උපන්න සහතිකෙත්, විග්නේශ්වරන්ගේ උපන්න සහතිකෙත් ප්‍රබන්ධයක් තමයි. මොකද ඒකත් ලියලානේ තියෙන්නේ. පබදින ලද බැවින් ප්‍රබන්ධ නම් වේ. ලියන ලද නිසා සටහන් කරලා තියෙනවා. ඒ නිසා මේ ලෝකේ කිසිම ජාතියකට නැති පුරාවිද්‍යාත්මකව තහවුරු වෙන, සාහිත්‍ය ලේඛන සමඟ සම්බන්ධ වෙලා තහවුරු වෙන, වෙනත් රටවල් වල ඉතිහාස ග්‍රන්ථත් සහ ඉතිහාස සිද්ධීන්ුත් එක්ක සම්බන්ධ වෙන මේ තරම් සත්‍ය නිරවුල් ඉතිහාස කතාවක් මහා වංශය හැර වෙන කොහෙවත් නැහැ. ඒ නිසා අවුරුදු දහස් ගණනක් වන ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඒ ඓතිහාසික වාර්තාව මහා වංශය ඒ විදියට මිත්‍යා ප්‍රබන්ධයක් යැයි යම් විදියකින් සඳහන් කරනවා නම් විග්නේශ්වරන්, ඔව් ඒක තමයි මේ සිංහල බෞද්ධ ජනතාව අවුල් කර ගැනීම සඳහා, වෙනත් විදිහකින් කියනවා නම් ඒ ජනතාව කුලප්පු කරලා එළියට අරගෙන මේ ගැටුමක් ඇති කිරීම සඳහා කරන ඔහුගේ ව්‍යායාමය එයයි කියලායි අපි සඳහන් කරන්නේ. ඊළඟට අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ ද්‍රවිඩයන් කියන පිරිස, දෙමළ ජනතාව මේ රටට එක කාලයක ආවේ ආක්‍රමණිකයෝ හැටියට. අපි දන්නවා අනුරාධපුර යුගයේ සිටම වුන් කියන්න හදනවා මේ දෙමළ හිටියයි කියලා. ඔය එලාර කියන්නේ සොලි කුමාරේ. ඒ වගේම ඊට පස්සේ පොළොන්නරුවේදී පවා එන ඒ ආක්‍රමණිකයෝ කියලා කියන්නේ සොලින් හෝ නැත්නම් ඉන්දියාවේ දකුණු ඉන්දියාවෙන් පැමිණෙන විවිධ දෙමළ සම්භවයන් සහිත කණ්ඩායම්. ඒ හැමෝම ආක්‍රමණිකයෝ. ඊළඟට ආක්‍රමණය කරන්න ඇවිල්ලා ඔවුන්ට මේ රටේ පවතින්න බැරි වුණා. එහෙමනම් ආක්‍රමණිකයන්ට මේ රටේ අයිතිය දෙන්න ඕන නම්, ඉතිහාස උරුමය දෙන්න ඕන නම්, එහෙනම් පෘතුගීසි ලන්දේසිකාරයින්ටත් අපි මේ රටේ ඉතිහාස උරුමය දෙන්න ඕනේ. එනිසා ආක්‍රමණිකයන්ට මේ රටේ ඉතිහාසයේ ශිෂ්ටාචාරය අයිතිය ලැබෙන්නේ නැහැ. එක. ඊළඟට විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ විග්නේශ්වරන් ඔය තත්ත්වයට කතා කරන්නේ මේ රටේ ඔය විග්නේශ්වරන්ලා ආවේ මේ රටට වහල්කම් කරන්න. ඔය විග්නේශ්වරන්ලා මේ රටට වහලුන් හැටියට ආපු පිරිස්. ඒ නිසා රටකට වහලුන් හැටියට එන අයට ඒ රටේ ඓතිහාසික උරුමයට කතා කරන්න අයිතියක් නැහැ. ඒ නිසා අපේ ඉතිහාසය ඇතුළේම අපේ පාලකයෝ සමහරලාට විවාහ නිසා, සමහරලාට බය නිසා පැනලා ගිහිල්ලා ඒ රටවල හැංගිලා ඉඳලා වෙනත් ඇති වෙච්ච සම්බන්ධතා නිසා, එහෙමත් නැත්නම් රට තුළ බලය පවත්වා ගැනීම සඳහා තමන්ගේ රට පාවලා දීලා මේ අහක යන ගැරඬි රෙද්දපල්ලේ දාගත්තු අවස්ථාවන් අපි ඉතිහාසයේ දැකලා තියෙනවා. ඒ නිසා මේ රෙද්දපල්ලේ දාගත්තු ගැරඬි මේ විදිහට කෑ ගහන්න එනවා නම් රටක් හැටියට ඔවුන් වෙනුවෙන් අපි ගත යුතු පියවර මොකක්ද කියන එක පිළිබඳව ඉදිරියේදී තීරණය කළ යුතුයි. ඒ නිසා විග්නේශ්වරන් තේරුම් ගන්න ඕනේ වහලුන් හැටියට ආපු අය, වහල්ලු හැටියට ආපු අය රටකට, ඒ රටේ ඒ ප්‍රධාන ජන බලවේගයත් සමග සාමයෙන් සහජීවනයෙන් ජීවත් වෙන්නේ නැතුව කටයුතු කිරීම ඉතාම බරපතල වැරැද්දක්. ඕකට අපේ ගම්මල කතාවක් තියෙනවා, අසුචි කණ්ඩ ආපු එක පිටිය කණ්ඩ හදනවයි කියලා. අසුචි කණ්ඩ ආපු එක පිටිය කණ්ඩ හදනවයි කියලා ඒකට කියන්නේ. ඒ නිසා අපි විග්නේශ්වරන්ට තරයේ කියා සිටිනවා මේ අහිංසක දෙමළ මිනිස්සු අමාරුවේ දාන්න එපා කියලා. අහිංසක දෙමළ මිනිස්සු. ඊළඟට මේ ඉතිහාසය ගැන කතා කරද්දී මේ මහා වංශේ
මේ මහාවංසය කියන එක එසේ මෙසේ එකක් නෙමේ, මේක සිතලු මත ලියපු එකක් නෙමේ. අපි දන්නවා මේ මහාවංසය රචනා කරන්නේ මහානාම හාමුදුරෝ. ඒ වෙනකොට උන්වහන්සේට හමු වෙන ඓතිහාසික ලේඛන සාහිත්‍ය මූලාශ්‍ර, ඒත් එක්කම ජනශ්‍රුති, එතෙක් පැවතිච්ච සියලුම විශ්වසනීය මූලාශ්‍ර භාවිතා කරගෙන, පෝරාණේහි කතෝ පේසෝ අතිවිත්තාරතෝ කොචි අතීව කොචි සංකිත්තෝ අනේක පුනරුත්තකෝ වජ්ජිතන්තේහි දෝසේහි සුඛග්ගහන ධාරණං පසාද සංවේග කරං සුති තෝච උපාගතං. මහාවංශය සඳහන් කරන්නේ එහෙමයි. මේ මහාවංශය කොහොමද එතෙක් පැවතිච්ච ඓතිහාසික පුරාණ විහාර ලේඛන පුරාවිද්‍යාත්මක සාධක සියල්ල මතු කරගෙන උන්වහන්සේ නානා නූනාධිකාරකම් ඕනෝට වැඩි විස්තර අයින් කරලා, ඒ වගේම සම්පූර්ණ කළ යුතු තැන් ඒ අංග සම්පූර්ණ කරලා, ඒ විවිධාකාර මූලාශ්‍රය භාවිතා කරගෙන උන්වහන්සේ මේ රචනා කරන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ බුද්ධියක් නැති, ප්‍රඥාවක් නැති, උගත්කමක් නැති මොකක් හරි විෂයක් පිළිබඳව යම් ඉගෙනුමක් ඇති වුණාට, මේ ඉතිහාසය පිළිබඳව නොදන්න විග්නේශරන් වගේ උදවිය කියන්න පුළුවන් මේවා නිකම්ම නිකම් වාර්තා කියලා, නිකම්ම නිකම් සිතලු කියලා. එහෙම සිතලු තියෙනවා. දැන් ඔය යාල් පාණී වෛපව මාලය කියලා එකක් තියෙනවා. වෛපව මාලය මේක බදනම් කරගෙන තමයි ඉන්ද්‍රපාලන්ගේ කෘතිය ලියවෙන්නේ. ඔවුන් 13 වෙනි ශතවර්ෂයෙන් මෙහාට විතරයි ඔවුන්ට ඉතිහාසයක් තියෙන්නේ කියන එක පිළිගන්නවා. මං අහන්නේ මෙයාගේ අවුරුදු 3000 ඉතිහාසද අපි පිළිගන්න ඕනේ? එහෙමත් නැත්නම් අර අවුරුදු 13 වෙනි ශතවර්ෂයෙන් පස්සේ එන ඉතිහාසද අපි පිළිගන්න ඕනේ කියන එක? ඒ නිසා අපි මෙතනදී සඳහන් කරන්නේ මේ මහා වංශය රචනා කරනවා. ඒ වගේම තමයි මහා වංශය රචනා කරද්දී මේක සිංහලයේ ඉතිහාසය ගැනයි ලියන්නේ. සිංහලයේ ඉතිහාසය, ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩපු විස්තරය කොහොමද තියෙන්නේ? සීහල දීපේටයි වඩින්නේ. සීහල දීපම්පන ආභතාත වසිනා මහා මහින්දේන ඨපිතා සීහල භාෂාය දීපවාසීන මත්තාය. සිංහල දීපේට ආපු මිහිඳු මහරහතන් වහන්සේ තමයි හෙළටුවාවන් සිංහලෙන් ලියලා තියන්නේ. මේකට සිංහල දීපය කියලා කියන්නේ. ඒ වගේම ටොලමිගේ දේශාටන වාර්තාවල මේ දකුණු අපේ මේ ආසියානු කලාපයේ තුලම ලංකාව භාවිතා වුණේ. ඒ කාලේ තැප්‍රබයන් කියන නම පාවිච්චි වෙලා තියෙනවා. ඒ වගේම සිංහලය කියලායි පාවිච්චි වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, හියුන්සියන් ෆාහියන් වගේ අයගේ දේශාටන වාර්තා පිළිබඳව සඳහන් වෙන විශේෂයෙන් ෆාහියන්ගේ දේශාටන වාර්තාවේ ෆාහියන්ගේ සිටියම අදටත් තියෙනවා ඉන්දියාවේ ෆාහියන් කෞතුකාගාරේ. මම යෝජනා කරනවා ඔබලා මේ වගේ අධ්‍යයනය කරන්න. ෆාහියන් කෞතුකාගාරේ තියෙන ලෝක සිටියමේ ෆාහියන් ලංකාව නම් කරලා තියෙන සිංහල කියලා. ඒක ලියලා තියෙන්නේ නාගර අකුරෙන්, හින්දි අකුරෙන් සිංහල් කියලා. ඒ නිසා මේක සිංහලේ කියලායි නම් වෙලා තියෙන්නේ. එපමණක් නෙමෙයි, අපිට පේනවා ඉන්දියාවෙන් ආපු වෙළඳුන්ට මඟ පෙන්වීම සඳහා, වගේම ඔවුන්ට තේරුම් ගැනීම සඳහා අපේ මහා පරාක්‍රමබාහු රජුරෝ යාපනයේ සෙල්ලිපියක් පිහිටවනවා. මේ සෙල්ලිපිය දෙමළෙන් පිහිටවලා තියෙන්නේ. මේ දෙමළෙන් මේ සෙල්ලිපිය පිහිටවන්නේ මොකටද? පරාක්‍රමබාහු රජුරෝ යාපනයේ, ඒ කියන්නේ තමන්ගේ පාලනයේ යටතේ පැවතිච්ච ප්‍රදේශයක් නිසා. ඒ නිසා තමන්ගේ පාලනයේ යටතේ පැවතිච්ච ප්‍රදේශයක් කියන එක ඉතා පැහැදිලි. ඒ විතරක් නෙමෙයි, ලංකාවට ආපු ඒ නැගෙනහිර උරුමය ගැන කතා කරද්දී ලංකාවට එනවා චෝඩගංග දේව කියලා එක්තරා ඔහු ආක්‍රමණිකේ. දේවශ්‍රී චෝඩගංග ශිතිතල තිලකං ප්‍රාප්‍ය ලංකා මජෙයං ශාකේබ්ධේ සම්බු පුෂ්පේ ක්‍රිය භවන රවව් හස්තභේ මේෂ ලග්නේ ගෝකර්ණේ කියලා මේ ගෝකර්ණේට ආපු සිද්ධිය. අජයං ලංකාං, මේ ශ්‍රී ලංකා ද්වීපයේ සිංහල දීපය කාටවත් ඇවිල්ලා දිනන්න බෑ ඒකීය රටක් කියන එක ඔහු එහිදී සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා අපේ රටේ විවිධ ප්‍රදේශ ඒ කාලේ පාලන පහසුව සඳහා, වගේම බදු එකතු කර ගැනීමේ පහසුව සඳහා යම් යම් කලාපවලට බෙදලා තියෙනවා. රටේ මහත්යලා කියලා බිරිසක් ඒ කාලේ හිටියා. ඒ වගේම ඒ පළාත් පාලනය කරන්න වෙනම පත් කරපු ප්‍රාදේශීය වශයෙන් බදු එකතු කරන්න අය හිටියා. හැබැයි ඒගොල්ලෝ රජවරු නෙමෙයි, ඒගොල්ලෝ මහරජු යටතේ ජීවත් වෙච්ච මහරජුගෙන් යම්කිසි ගම්බිම් ගම්වර ලබාගෙන හිටිය පිරිසක්.
හැබැයි මේ විග්නේශ්වරල වගේ අය මේ විදියට කතා කරලා මේ මතු කරලා දෙන්නේ ඔවුන්ගේ ඒ ඔවුන්ගේ ඒ වැරදි නිර්වචනත් එක්ක මේ සමාජයේ සත්‍ය යථාර්ථය සමාජයට තේරුම් ගන්න ඒ උන් අවස්ථාව සලසලා දෙන්නේ. ඒ නිසා මානසික රෝගියෙක් වුණත් විග්නේශ්වරන්ට අපි මේ වෙලාවදී ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කාරණා මතු කරන්න අවස්ථාවක් දීම පිළිබඳව. යාපනයේ ආනේ කෝට්ටේ ප්‍රදේශයේ කෙවත කියලා අපිට හම් වෙනවා ලෝහ තහඩුවක් ලියපු එකක්. මේකේ තියෙන කෙවත, මේ කෙවත කියන වචනය හමු වෙන්නේ මේ රාවණා රජුගේ පරපුර ගැන කියවෙන එක. මේකේ කියවෙන වර්ගපූර්ණිකාවේ සඳහන් වෙනවා කේවේ ශස්ත කියලා කෙනෙක් තමයි මේ කෙවත කියලා හඳුන්වන්නේ. මෙයා රාවණ රාජ්‍ය සමයේ හෙළයන්ගේ නියෝජිත හැටියට යාපනයේ පාලනය කරව බව. එතකොට වර්ගපූර්ණිකාවයි මේ කෙවත කියන ලෝහ තහඩුවයි එවැගේම මේ ඉතිහාසය අතර ඉතා සම්බන්ධයක් තියෙන කෙනේ. රාවණ යුගයේ පටන්ම ඉතිහාසයේ හොයනවා නම් එකම රාජ්‍යයක් යටතේ සිංහල රජෙක් යටතේ මේ රට පාලනය වෙච්ච බව පැහැදිලි. එවැගේම චාල්ස් ගොඩකොබර මහත්මයා 1965 හා 68 වසරවල යාපනයේ කඳුරුගොඩ දවකට කන්දරෝඩේ කියලා කියනවා. හැබැයි උනාට කඳුරුගොඩ විහාරය ඔබ කවුරුත් දන්නවා. අපි නම් පොතේ හාමුදුරනේ තියෙනවනේ. අර නම් පොතේ ගැන කතා කරද්දි අපි දන්නවා සගම පස්ගම අරත්තන මාදන්වල විල්වල කඩදොරමර පාය දිබුල්ල පුසුල් පිටිය නියංගම්මා පායස්ථානය කියලා මෙහෙම කියාගෙන ගිහිල්ලා කඳුරුගොඩ විහාරය. ඒ කියන්නේ යාපනයේ තියෙන කඳුරුගොඩ විහාරය අපේ සිංහල නම් පොතේ තියෙන විහාරයක්. මේක පසුකාලීනව ඔය නම් හදන්නේ වැඩිහරියක් හිටියේ මිනින්දෝරුවරු දෙමළාය. ඒගොල්ලෝ තමන් යම් යම් පළාත් මනිටි වැව් තියෙන තැන්වල කුලම් කියන වචනේ දැම්මා. ඉතින් නැත්නම් වලිකාම වැලිගම චුන්නාකම් සුනුගම කන්දරෝඩේ කදුරුගොඩ ඒ විදිහට තියෙන පරණ නන් ටිකම තමයි ඔවුන් මේ පරිවර්තනය කරලා දෙමළ හැඩහුරුවක් ඇතුව ලියලා තියෙන්නේ. ඒ නිසා මේක ඓතිහාසික මංකොල්ලයක්. මේක ඓතිහාසික මංකොල්ලයක්. ඒ ඓතිහාසික මංකොල්ලේ වර්තමාන ආවිර්භාවයේ හැටියට මතුවීම හැටියට තමයි අපි මේ විග්නේශ්වරන් වගේ පවිටන්ව දකින්නේ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ ඒ කාලේ ඔය විශේෂ වැදගත්කමක් තියෙන වඩමාරච්චි මේ වල්ලිපුරම් ප්‍රදේශයේ හමු වෙච්ච වල්ලිපුරම් රන් ලිපිය රන් සන්නස. ඒකෙදි මේ වසබ රජුරෝ පියතුංග තිස්ස විහාරයෙහි කරවනවා ඉසගිරි කියන ඇමතිවරයා නාගදීපේ පාලනය කරද්දි. එතකොට මේක එන්නේ ඉතා පැහැදිලි ලෙසම ක්‍රිස්තු වර්ෂ 66 සහ 112 අතර. ක්‍රිස්තු වර්ෂ 66ත් 112ත් අතර කාලේ ලංකාවේ වසබ රජුරෝ පාලනය කරන කාලේ එතුමාගේ ඇමතියෙක් වන ඉසගිරි කියන ඇමතියලවා තමයි මේ විහාරය කරවන්නේ. මොකක්ද පියතුංග විහාරය. එතකොට ඉතා පැහැදිලිවම වඩමාරච්චි ප්‍රදේශයේ සිංහල ඇමතිවරයෙක් පාලනය කරලා තියෙන රජුරෝ යටතේ කියන එක ඉතා පැහැදිලි. ඒ වගේම තමයි අපිට පේනවා අපේ ඔය ගොඩක් දේවල් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රට හෙළදීපේ හැටියට හැම තැනම දැන් මම මගේ දර්ශනපති උපාධිය සඳහා කල්යාණ ඉන්ස්ක්‍රිප්ෂන් කියලා බුරුමේ තියෙන ශිලාලිපියක් අධ්‍යයනය කළේ. බුරුමේ තියෙන ශිලාලිපියක්. ඒ සමස්ත ශිලාලිපිය පුරාවටම ඒ ශිලාලිපි අපේ හාමුදුරුවනේ හඳුන්වන්නේ ලංකාව සිංහල දේශ කියලා. සමේක සිංහලයාගේ දේශය. මේක සිංහලයාගේ දේශේ අනිත් අයට ඇවිල්ලා ඉන්න පුළුවන්. රබර් වත්තක් වෙන්න පුළුවන්. තේ වත්තක් වෙන්න පුළුවන්. මේවගේ ගොටුකොළ වැවුනට කමක් නැහැ. හැබැයි මේ රබර් වත්තට රබර් වත්ත කියනවා මිසක් ගොටුකොළ තිබ්බයි කියලා රබර් වත්ත ගොටුකොළ වත්ත වෙන්නේ නැහැ. තේ වත්ත මුකුණු වෙන වත්ත වෙන්නේ නැහැ. ඒ නිසා මේ සිංහල දේශේ ඒ සිංහල ජනතාවට රිද්දලා ඔවුන් අවමානයට පත් කරලා ඔවුන්ගේ ආධිපත්‍ය කොල්ල කණ්ඩ හදලා විග්නේශ්වරන්ට ලේසි වෙන්නේ නැහැ කියන එකත් අපි තා පැහැදිලිව සඳහන් කරනවා. ඒ විදිහට මේ සිංහල මිනිසුන් අවමානයට අපවාදයට ලක් කරන එක. අපි දන්නවා උතුරු නැගෙනහිර මොකද අපිට උනේ කියලා. විශේෂයෙන්ම නැගෙනහිර ප්‍රදේශයේ වැඩි ජනගහණයෙන් විශාල කොටසක් ආඳුනේ තමිල්කරණය වුණා. වැඩි ජනතාව උතුරේ හිටිය විශේෂයෙන් නැගෙනහිර ඔය අපි කතා කරන්නේ දෙමළ කතා කරන වැද්දෝ කියලා. ඒ වැඩි ජනතාව ඔක්කොම දෙමළකරණයට පත් කරපු පිරිසක්. ඒ විතරක් නෙමෙයි සිංහල ගම්මානත් ඒ අය දෙමළකරණයට ලක් කර අනිත් අය පළවා හැරියා. නාගදීපේ
නාග විහාරයේ පැරණි වාර්තාවල තියෙනවා සිංහල බෞද්ධ පවුල් 18,000කට වැඩි ඉඳලා තියෙනවා පන්සලේ දායක සභාවේ. අද කොයි අය? ඒ නිසා අපි අහන්නේ මේ ඉතිහාසය මතු කර ගන්නද අවශ්‍ය. ඒ විතරක් නෙමෙයි, අද එහෙ ඔය අපේ හිටිය මිනිස්සු, අපේ හැම කුලයකම මිනිස්සු එහෙ හිටියා. ගොයිගම මිනිස්සු හිටියා, ඒගොල්ලෝ කියන්නේ කොවියාර් කියලා. ගොයිගම මිනිස්සුන්ට කියන්නේ කොවියාර්. ඒගොල්ලෝ එහෙ හිටියා. ඒ විතරක් නෙමෙයි කරාවේ අය හිටියා. කරාව කියලා ඒගොල්ලෝ කයර් කරයර් කියලා ඒගොල්ලෝ හඳුන්වන්නේ කරයර් කරාවේ උදවිය. එතකොට දුරාවේ අය හිටියා නලවර් කියලා කියන්නේ ඒගොල්ලෝ. ඒ වගේම වන්නර් කියලා ඉන්නවා රදා උදවිය. ඒ වගේම පරයර් කියලා ඉන්නවා ඔය හේවිසි ගහන අය. ඒ වගේම සිවියර් කියලා ඉන්නවා දෝලාකාර. එතකොට බලන්න මේ ඔක්කොම අපේ මෙහි හිටිය කුලම තමයි. කොටින්ම කියනවා නම් නාගදීපේ රජ කරපු, නාගදීපේ ඒ පාලනය අරගෙන ගිය මේ නාගයෝ කියලා කියන්නේ කවුද? දුටුගමනු රජුරුවන්ගේ විහාර මහදේවීගේ ඥාතියෝ. මේ නාගයෝ කියලා කියන්නේ කවුද? මේ අය එදා අපේ රටේ හිටිය ඒ නාග ගෝත්‍රයට අයිති පිරිස්. ඒගොල්ලෝ නාවිකයෝ, ඒගොල්ලෝ වෙළෙන්දෝ, ඒගොල්ලෝ තමයි දේශාටනය කරලා ඔය 13 වහන්සේලා පවා ලංකාවට අරගෙන එන සිද්ධිවලට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහ මහා ඉතිහාසයක් තියෙන ඒ ඉතිහාසය ඇතුලේ සමස්ත ඉතිහාසයේ පුරාවටම උතුරේ සිට දකුණ දක්වා එකම තැනකවත් පුරාවිද්‍යාත්මකව හෝ ඓතිහාසිකව හෝ දෙමළ නිජබිමක් තිබ්බයි කියන්න තහවුරු කරන්න සාධකයක් කොහෙවත් නැහැ. ඒ නිසා විග්නේශ්වරන්ට අපි අභියෝග කරනවා, පුළුවන් නම් ඒ ඉතිහාසය පෙන්වා දෙන්න, ඒ ඉතිහාසය පෙන්වලා දෙන්න එන්න. 1958 අපිට මතකයි ශ්‍රී අකුර ගහගත්තු වාහනයක් යාපනයට ගියයි කියලා වෙඩි තියලා එරිය දුරාව මරා දාලා දෙමළ ඝාතන සංස්කෘතිය ආරම්භ කළා. එදායින් පස්සේ තමයි මේ ඝාතන සංස්කෘතිය පටන් ගත්තේ. 1958 ශ්‍රී අකුර ගහපු වාහනයක් යාපනයට ගියයි කියලා. ඒ නිසා අපි කියන්නේ දැන් මේ යුද්ධය අවසන් කරලා සාමය ඇති වෙලා දියුණුවේ මාවතට වැටිලා ඉන්න ශ්‍රී ලංකාව, දෙමළ සිංහල කවුරුත් එකට වැඩ කරන්න සූදානම් වෙලා ඉන්න ශ්‍රී ලංකාව මේ වගේ පාපතරයන්ට විනාශ කරන්නට ඉඩ නොදිය යුතුයි කියන එක විශේෂයෙන් සඳහන් කරමින්, යම්කිසි අවස්ථාවක අපිට විග්නේශ්වරන්ට තවත් උත්තර දෙන්න ඕන නම් අපි 얘ගෙන සූදානම් කියන එකත් සඳහන් කරමින්, විශේෂයෙන්ම මේ රටේ දහස් ගණනක් ජීවිත විනාශ කරලා ජීවිත බිලිගත්තු මේ වගේ රකුසන්ව තවදුරටත් මේ රටේ ඉදිරියටත් මේ වගේ විනාශකාරී තත්ත්වයන්ට යන්න ඉඩකඩ නොසලසිය යුතුයි, ඔවුන් වහාම පුනරුත්ථාපනය කළ යුතුයි, ඒ වගකීම රජයටත් තියෙන බව සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.